අද ීඩියෝ පටගන්න කලින් අපි දෙයක් කොයාලට කියනවා. මේක නිවරාලින් ගැන අපි අරගෙන එන දෙවන වීඩියෝව. ඉතින් අපි පළවිනි වීඩියෝ එකේ දිවගේම මේ වීඩියෝ එකේ දිත් එක දෙයක් අනිවාරෙන්ම කියනවා. මේ කියන දේවල්වලින් ඔයා පුදුමේයට පත්තුනා කියලා මේ බොරුවක් වෙන්න නැහැ. යායට පුළුවන් මේදේවල් අන්තර්ජාලයෙන් සර්ච කල්ලා බලන්න. දහස් ගණනාවක් වූ පරේක්ෂණ වාර්තාාවන් ඔයාට හම්බවේවි. ඒවගේම අදාල විෂය ගැන ප්‍රමාණික දැනමක්තියෙන උගතුන්ගෙන් අහලා බලන්න. හැබැයි ගනිතේ අවකලනේ ගැඹුරුගානක් කලා උපාධයක් තියෙනෙක්ගෙන් අහනාවගේ වැඩ කරන්න පා! බුද්ධීන් දැනුෙන් කෙතරම් ඉහලුනත් ඒ විශේ ගැ හසල දැනමක් තියෙන කෙනෙකුගෙන්ම විම සලා බලන්න. ම දැන්ුවාලගෙන් ප්‍රශ්ණයක් කහනවා. මට තපපර පහක් ඇතුලත උත්තර දෙන්න ඕනෙ මොලේ පමනක් භාවිතා කරලා. උදස් පන්සිේ හැටපහා වැඩිකිරීම හැටපහ. උත්තරේ කියද ඔයාට මේ උත්තරේ දෙන්න පුළුවන්ද කැල්කුලේට එකක් භාවිතාානුකර මොලේ විතරක් භාවිතා කරලා. උත්තරේ දෙලක්ෂ තිස්සෙක් ද හත්සේ විසි පහයි. දැන් බැරිවුණට අනාගතයේදී මේ දේ ඔට ඉතාමත්ම ඉක්මනින් කරන්න පුළුවන්. එන් නිරාලිංක් තාක්ෂණය නිසා. නිවරලින්ං ගැන විද්‍යාත්මක පැතිකඩ ගැන වගේම එහි ඇති හොඳස්සා නරක ගැන අපි මීට කලින් වීඩියෝකදි කතාකලා ඒ ගැ විඩියෝ බලපු නැතියටහ ඩස්ක්‍රප්ෂන්ක අපි ලිින්ක එක දාලා තියවා. මේමෙනකට ඒක ලක්ෂයකත් වඩ වැඩිරිසක් බලලා යෙනවා. ඉතින් අපි කිව මේ නිියවරාලිින් ගැන විධ විදතුන් පවසන විිවිධූ පැතිකඩ අපි තවත් පීඩියෝවකින් අරගෙනෙනවා කියලා. දැන් අපි කතාකරන්නන්නේඒ ගැන. ාල තාක්ෂය කරන්නන්නේ මොලේට කුඩා ඕපේෂන් එකක් කරලා මොලේට චි්ප එකක් සවි කරන එකයි මේකෙන් මිනිසාට සාමාන්‍ය මිනිසුන්ට කරන්න බැරි සුපිරිම බලයක් ලැබෙනවා මේක ගැන දලා අදහසක් පසුගිය වීඩියෝ එකකින් අපි දැනුම් දුන්න නිසාම ඒ ගැන වැඩිය මේ වීඩියෝවේද කතා කරන්නන්න නහැ. ඉතින් මේ හර ඔගේ මොලේ ඉලෙක්ට්‍රොනික පිටපතක් ලවඩ් එකකට අපපලෝඩ් කරන්න පුලුවන්. ඊට පස්සේ අමරණිය වෙමින් අපිට පරිගනකයක් තුළම ජීවත්වෙන්න පුළුවන් හරියටම මේට්‍රික්ස් චිත්‍රටිය වගේ ඉතින් මේක කොතරම්දුට සාර් බේද කියලා කියන්න දන්න නැහ. නමුත් මේනිසා ජීවකාලේ දික්කරගත්තත් මරණේ නම් නවත්තන්න බැහැ කියේනෙක තමයි අපේ හැඟීම. මොකද යමක් ඇතිව නොත් ඒ අනිවාරෙන්ම කවදහරිදවසක, කුමක්කෝ හේතුවක් මත නැති වෙලා යනවා. ැයිඉතින් අප නිුරාලිංක්වල හොඳ පැත්තගැන ඉසල්ල කතා කලා එමු. මිනිසා කියන්නේ අනෙක් සතුනෙක්ක බලද්ධ හරිම දුර්වල සතෙක්. නිකමට හිතන්න යාට ආයුදයක් නැතුව කැලඉන්න මොන වනසතා එක්කද ෆයි් කරන්න පුළුවන් කියලා හැබැයි මිනිසාට ලෝකයේ අනිස් සතුරන් පරයා ඉදිරියටයාමට ස්වභාවධර්මය විසින් හරි අපූරු තෑයක්ගක් දුන්න ඒ තමයි මිනිස් මොලය. නිත් සතුන් අපිට වඩක් කොතරම් ශක්තිමත්තුනත් දැන් ලෝකයේ පාලනය කරන්නේ මිනිසා තමයි. නමුත් මේ වෙනකොට එකයක් මිනිසාගේ බුද්ධියයට අභියෝග කරමින් පවතිනවා. ඒ තමයි මිනිසා විසින්ම නිර්මාණය කරන ලද කෘතිම බුද්ධිය. මිනිසා කෘතිම බුද්ධ නිර්මාණය කරනු ලබේ මිනිසාගේ වැඩකටයුතු තවතවත් පහසු කරගැනීම සඳහා. මේ වෙනකොට කෘතිම බුද්ධිය ඉතාමත්ම දියුණුවමින් පවතිනවා. සමහර අංශලින් කෘතිම බුද්ධියඉන්න මිනිසාට වඩ ඉතාමත්ම ඉදිරෙන්. ද වෙනකට ලකයින්න්න හොඳම චෙස්ක්‍රීඩ කියයාට බෑ සුපරි පරිගණකයක් සමඟ තරග කරන්න. තව ඉස්සරහට පරිගණක තාක්ෂණය තව තවත් දියුණ වෙනවා. එතකොට කෘතිම බුද්ධියේ හැකියාව තව තවත් වැඩි වෙනවා. එතින් යම්දිනක මේ කෘතිම බුද්ධිය මිනිසාට එරේව නැගේ සිටියොත් අන්න එදාට මිනිසාගේ අවසානයේ ඒක වෙන්න පුළුවන්. නමු ඉලෝන්මස් මේ වැඩේ නිසා ඒ අවධානමින් මිදෙන්න්නට මිනිසාට හැකියාව ලබෙනවා. මොකද එතකොට පරිගනකසා මිනිසා කියන්නේ දෙක් නෙවෙේ එකක් ඉතින් යම් දවස කෘතිම බුද්ධිය අපිට විුද්ධව නැගේ සියොත් අන්න එදාට අපිට හැකියාව ලැබෙන කෘතිම බුද්ධිය සමඟ සටන් කරන්න. කොහම නමුත් නිියරාලිින්කරා මනිස්මොලේ හැක්කරන්න පුළුවන් කියලා බීතියකුත් මේ වෙනකොට ඇතිවෙලා තියෙනවා. හරිටම ඉන්සපෂන් චිත්‍රපටී වගේ ඔයවත් නොදන්න ඔයාගේ රහස් මේ නිසා සතුරන්නතට පත්වීමේ හැකියාවක් තියෙනවා. ඉතින් සමහරය පවසනා මේ නිවරාලිංක් නිසා මැවුම්වාදය නවමානයකින් ආපහුක් කරලියට ඒ කියලා. නිකමට හිතන්න සමහරවිට අපි මේ ජීවත්වෙන්නේ තවත් කෙනෙක් විසි නිර්මාණය කරන ලද විශ්වයක් මත වෙන්න පුළුවන්ද. ඒක කියන්නේ අපේ විශ්ය මොකක් හරි පරිගනක වැඩසටහනක් වෙන්න බැරිද. අපි එතකොට ඒ පරිගනක වැඩසටාන ඉඳගෙන තවත් පරිගනක වැඩසටහා නිර්මාණය කරනා වෙන්න බැරිද. මේනිසා මැවම්වාදේ නවමානයකින් කරලියටවෙන්න පුුවන්. හමනමුත් මේ ගැටලෝ විසඳාගන්න තවත් විද්‍යාඥන් වර්ගයක්, පෘතුවයමත ජීවය ඇතිවීමේ සම්භාවිතාවය ගණනය කරලා බැලුවා. ඒ ඉතාමත්ම කුඩා සම්භාවිතාවයක්, කොච්චර කුඩා සම්භාවිතාවයක්ද කියලා කියනවනක් නිකන් තියන කුණු ගඩක් ඇවිස්සිලා ඉබේම බෝයින්ග ගුවන්ඥයක් නිර්මාණයවීම සම්භාවිතාවයට සමාන වෙනවා, ඒවිදියට ජීවයක් හටගැනීමේ සම්භාවිතාවය. ොදයි එහෙනම් අපිහිතම මේක පරිගණක වැඩසටහනක් කියලා. එතකොට මේ පරිගනක වැඩසටහන නිර්මාණය කළ ජීවින් නිර්මාණය කළේ කවුද. එතින් මේක එහෙමහිතුවොත් තවතවත් අවුලෙන් අවුල යනවා. ඇත්තටම මේකට විසඳුමක් ඉදිරිපත් වනාා මේක හඳුන්න්න බයිෝසෙන්ට්‍රරිසම් කියලා මේක ඉදිරිපත් කලේ රබඩ්ඩ ලාන්ස කියන විද්‍යාඥ වින් ඕ මේවැනකොට ලෝකෙන්න ඉහළමෙේ විද්‍යාඥයයක් විදියට හඳුන්නවා. අපි ගෙනගෙන තිබුණන විශ්ව නිර්මාණයවීමෙන් පසු ජීවය ඇති වුණු බවයි. නමුත් මෙයින් කියේවන්නෙ ජීවේ විසින් විශ්ව නිර්මාණය කරන බවයි, මේක බහෝදුරට බුදුධාමේ ගැම්ඹුරු සංකල්පවට සමපාත වනවා. දහරයක් විදිහට මේලෝක කිසිම සත්වයෙක් පුද්ගලයක් කියලා හඳුන්නන්න දෙයක් නැහැ මේක වචනවලින් අපිට කියන්න බැහැ. වචන කියන්නේ දෙයක් පැහැදිලි කරන්න තියෙන මෙවලමක් පමණයි. ඉතින් නිතාමත්ම ගැඹුරු සංකීර්ණ කාරණාවක් වචනවලින් පැහැදිලි කරන්න අමාරුයි. ඒනිසා වෙන්නඇති සමහර විට බුදුහාමුදුරෝ දශනා කලළේ මේ දහම සීලොමදේවල් තරකේට හසු වෙන්නන්නේ නැහැ කියලා. මේකට තියන්න ඕනේ යතා ස්භාවය දකින්න පුළුවන් ප්‍රචඥාවයි. ඉතින් බුදුහාමුදුරුවෝ පවසලාතින්නේ මේනිසා ලෝකය අනාත්මයි කියලා. හොමනොත් මේ ගනොයා තෞදරට ධර්මය හොඳින්දන්න ස්වාමීන්හසේ නමකගෙන් හලා බලන්න. කොමනම ්‍රොබඩ්ඩි ලාන්සා බෝසෙන්ට්‍රෙසම් පැහැදිල්ිකිරීමම් සඳහා quantumන්ටම් බෞතික විද්‍යාවද යොදාගන්නවා. මේ න්‍යායට අනුව මහාචාරය ලාංස පවසන්නේ මේ ලෝකෙ ඇති සියළුමදේවල් අපේ මනස්ස ඇතිවන සංකල්පමිස සැබැවින්ම පවතිනේවා නොවන බවයි. මේ බුදුදහමේ ප්‍රශ්ඥපතිසා පරමත් සංකල්පවට සමාන වනවා. ්‍ර්පති කියන්නේ සැබෑවටම තියෙනව කියල අපිට දැනවා. නමුත් මේවා සැබෑවටම නැහෑ. මේ ගැන ඔයා ධර්මය ගැන දන්න කෙනකුගෙන් අහලා දැනගන්න. රෝබට් ලාන්ස පවසන ආකාරයට මරණයට පත්වීම කියන්නේෙත් මනස විසින් කාලයක් තිස්සි අපිට පුරදු කරන ලද සංකල්පයක්මිස සැබෑවටම පවතින්නක් නොවේ මහචාරය ලාංස පවසන්න ජීේ කියන්නේ මොලය තුළ පවතින වොට් විස්සක ශක්තියක් පමණක් බවයි. ඉතින් ශක්තිය ගැන මූලික නීතින් වලට අනුව ශක්ති කියන්නේ විනාශ කළ හැක්ෝ මැවිය හැක් ද නොවේ මේනිසා. මරණය ඇයි හඳුන්නන්න සිදුවීමදි මෙම ශක්තිය විනාශ වෙන්නේ නැහැ. මහාචාර්ය ලංස පවසන ආකාරයට අප වට අනන්තුූ විශ්වයන් පවතිනවා. මරණයන්ුවෙන් අප හඳුන්නන සිදුවීමදි, මොලේ පවතින ශක්තිිය මේ විශ්වය සිට තවත් විශ්වයකට ගමන් කරනවා. මහාචාරය ලංස පවසන දේ වඩාත් සරලකොට දක්වන විට පවසන්න පුුවන්, මොලේ ති වොට් විස්සගින් යුක්ත මෙම ක්‍රියාකාරී ශක්තිය අපවට ඇති කුමක්කෝ විශ්වයකට ගමන් කොට යම්කිසි ආකාරයක ජීවයක් ඇතිවීමට බලපාන බවයි. තවත් සර්ලෝම කියනවනම් බෝසෙන්ට්‍රසම් වලදි පුනර්භවය කියන එකක විද්‍යාත්මකව තහවුරු කරනවා. එතින් බෝසෙන්ට්‍රසම් විතරක් නෙවෙයි. නවීන ලෝකයේ අලුතින් එන සීල්ම සොයා ගැනීමම් බුදුදහමේ ගැඹරු සංකල්පවලට ඉතාමත්ම සමපාත වනවා. ඒගේම අනාගතයේදී නිවරාලිංක්සා මටර්ස් වලදිී මිනිසුන්ට එක දෙයක් පැහැදිලි වේවිී. එනම් දැක්කොත් දැක්ක පමණ, ඇස්ුවොත් ඇස්වා පමණයි. ඉතින් අන්නේ කාලෙදි මිනිසුන් බුදුදහම මේ ගැඹරු සංකල්ප ගැන අවබෝධයන් හිටියොත් එදාට මඟ පලලාබින් බිහිවෙන්නත් ඉඩ තියෙන. ඉතින් මේ සඳහා දැන්ම බුදුදමේ ගැම්ඹුරු සංකල්ප ගැන ලෝකයා දැනුවත්කිරීමට යම් කිසි දෙයක් ආරම්භ කරන්න සිද්ධ වෙනවා. ඉතින් මේහස් සම්බන්ධව ඔබ දැරන්නේ මොනවගේ අදහසක්ද. ඒ ගැන අනිවාරිෙන්ම පහලින් කමෙන්ට් එකක් දන්න අමතක් කරන්නේපා. අපි මේගේ අලුත්ම වීඩියෝවකින් හම්බෙන බලාපොරොත්තුවෙන් අදට සමූ අර්ගෙන අන්නරට තමයි සූදානම් වෙන්නේ. වායාල තාමත් අපේ චැනල්ල සබස්ක්‍රයිප් කනත්තං අනිවාරෙන්ම පාලින්තියන රතු පාට ාට්න කෝබල සබස්ක්‍රයිබ් කරන්න ඒගේ ංචි බැල්ලයි කන්නෙක් ලෙක් කරොත් අප ඔලුතිින් වීඩියොත් දාපුගම යාලඟගට ගන්න ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් අපි අලුත්ම වීඩියෝකින් හම්බෙමු සියලම දෙනට සබභදවසක්.